විරාමෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ සුවපි අරුණෝදයත් එක්ක. අද අරුණෝදය වැඩසටහන් මාලාවේ අපි සෝදානම් වෙන්නේ සුවපි අරුණෝදය විශේෂාංගයත් එක්ක එකතු වෙන කායික සහ මානසික නිරෝගීතාවය කියන එක වැදගත් කාරණාවක්. කය ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න නිරතුරුව වෛද්‍ය උපදේශනයක් මඟ පෙන්වීමක් ලබා ගන්නවා වගේම මනස ලෙඩ නොවි සුවයෙන් පවත්වා ගන්නට කටයුතු කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අද දවසේදී අපි ඔබට මඟ පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි ආරාධනා කළා ආචාර්ය භාග්‍ය අබේසිංහ මහත්මියට. ආයුබෝවන් ඔබතුමී, බොහොම ගෞරවයෙන් ඔබට පිළිගන්නවා. ආයුබෝවන්. අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ එතුමිය සභාපති වශයෙන් කටයුතු කරනවා ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමේ. එතුමියත් එක්ක අද අපි සෝදානම් වෙන්නේ මේ කාරණා සුවිශේෂී කාරණා කිහිපයක් ගැන කතා බහ කරන්න. දැන් සාමාන්‍යයෙන් පවුලක ඉන්නවා අම්මා තාත්තා දරුවෝ. සමහරක් වෙලාවට ඔබේ ආදරණීය අම්මා තාත්තත් පවුල තුල රැක බලා ගන්නවා වෙන්නට පුළුවන්. පවුලක ඉද්දී මනසට බලපාන කරුණු කාරණා සාමාන්‍යයෙන් මෙය. පවුලේ අභ්‍යන්තර කරුණු කාරණා හින්දා මනසකට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒක ඔබ අත්දකිනවා ඉතින් බොහෝ වෙලාවට. ඒ නිසා ඒ කරුණු කාරණා ගැන අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ. දැන් අපි මේ භාග්‍ය මහත්මිය පළමු ප්‍රශ්නයක් විදිහට ප්‍රවේශයක් අපි හදාගමු. පවුලක කියන හැමතිස්සම මේ සතුටින් ඉන්නවා කියන කාරණාවේදී ප්‍රායෝගික පැත්තක් තියෙනවා, ගැටීම් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දරුවෝ අතර අම්මා තාත්තා අතර එක සාමාන්‍ය ස්වභාවයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි ආකාරයක මේ සීමාවක් නැතිව සීමාවන් අතික්‍රමණය කරලා ඒ ප්‍රශ්නය තියෙනවා නම් බොහෝ වෙලාවට අන්න ඒ අයට තමයි මේ ප්‍රශ්නය මේ කරුණු කාරණා ගැන වැඩි වශයෙන් කතා බහ කරන්න හම්බෙන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබතුමියට ළඟට එන බොහෝ දෙනා ඉන්නවනේ මේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් ගත්තොත් කොහොමද පවුලක් ඇතුලේ මනසකට බලපෑම් වෙන කරුණු කාරණාවල ප්‍රමුඛව තියෙන කරුණු කාරණා මොනවද? ඔව්, ඇත්තටම චිත්‍රාංග, දැන් මේ උපදේශනය කියන විෂය ඇතුලේදී, එහෙම නැත්නම් උපදේශන සේවාව ඇතුලේදී, අර ඔබ මතු කළා වගේ පවුලක ප්‍රශ්න ගැටලු අරගෙන තමයි අපි ළඟට එන්නේ. සරලවම කිව්වොත් එහෙම චිත්‍රාංග, කවුරුවත් අපි ළඟට එන්නේ නැහැ. අපේ පවුල හරි සතුටෙන් හරි හොඳින් ඉන්නවා, හරිම ෂෝක්, මේ නිකම් මැඩම බල්ල යන්නාවේ කියලා කවුරුවත් එන්නේ නැහැ. එන්නෙම අපිට ප්‍රශ්නයක්, අපිට ගැටලුවක්, අපිට උදව් කරන්න, අපිට මගක් පෙන්වන්න, මොකද අපි කරන්නේ කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපි ළඟට එන්නේ. එතෙන්දී අර මේ චිත්‍රාංග කිව්වා වගේ න්‍යාශික පවුල් තියෙනවා, විශ්‍රත පවුල් තියෙනවා. මේ පවුල් ඒකකයන් දෙකෙන්ම අපි ළඟට ප්‍රශ්න ගැටලු අරගෙන එනවා. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධව ගත්තොත් එහෙම, දරුවන්ගේ අධ්‍යාපනික ගැටලු නිසා අපි කියනවා මේ අර වැඩ කරනකොට අධ්‍යාපන කටයුතුවල නිරත වෙනකොට ඔවුන්ගේ අධ්‍යාපනික ගැටලු සම්බන්ධව සමහර වෙලාවට ඔවුන් ආතතියට පත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට දරුවන්ට ඉගෙනුම් අක්‍රමිකතාවයන් ඇති වෙන තැන්වලදී දෙමව්පියන් ආතතියට පත් වෙනවා. එහෙමත් ගොඩක් වෙලාවට පවුල්වලදී දරුවන් සම්බන්ධව අපි ළඟට එන අවස්ථා බොහොමයක් තියෙනවා. ඊට අමතරව ඔය පවුල ඇතුලේ සාමි පුරුෂයා සහ බිරිඳ අතර සංනිවේදනයේ දුර්වලතාවයන් නිසා, සමහර වෙලාවට ඉවසීමක් නැතිකම නිසා, සමහර වෙලාවට අනවශ්‍ය සැකය නිසා, සමහර වෙලාවට ඒ කියන්නේ ප්‍රශ්නය පරණ ප්‍රශ්නත් අර අලුතෙන් ප්‍රශ්නයක් එන තැනකදී පරණ ප්‍රශ්න ටික සේරම ලිස්ට් එකේ පිළිවෙලින් ඇදලා අරගෙන අර මතකාවර්ජනයක් කරමින් ගනුදෙනු කරන නිසා ඔය විදිහට සාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නත් අරගෙන එනවා. ඒ වගේම අම්මා, දැන් මේ සාමි පුරුෂයා සහ බිරිඳ කියන්නේ අම්මයි තාත්තයි චිත්‍රාංග, අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ඇති වෙනකොට විඳිත භාවයට පත් වෙනවා දරුවෝ. ඒ නිසා දෙමව්පියන්ගේ ප්‍රශ්න තත්ත්වයන් වලදී විඳිත භාවයට පත් වෙන දරුවනුත් සමහර වෙලාවට අපි ළඟට එනවා. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට අර අම්මයි තාත්තයි දරුවෝයි විතරක් නෙමෙයි මේ පවුල ඇතුලේ ඉන්නේ. අර ඔබ කිව්වා වගේ ආච්චි සීයා ඉන්න පුළුවන්, නැන්ද මාමා ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් අර විවාහ නොවිච්ච සහෝදර සහෝදරියන් ඉන්න පුළුවන්, මහගෙදර ඉන්න අය ඉන්න පුළුවන්. මේ අයගෙත් බොහෝ වෙලාවට මේ
ඉවසීමක් නැතිකම හෝ කමියුනිකේෂන් එරර්ස් සංනිවේදනයේ තියෙන දුර්වලතාවයන් නිසා ප්‍රශ්න ගැටළු ඇති වෙනවා. ඒ වගේ අය තමයි ගොඩාක් වෙලාවට අපි ළඟට එන්නේ. ආර්ථික ප්‍රශ්න තියෙන අයත් ඉන්නවා. නමුත් ආර්ථික ප්‍රශ්න තියෙන අයට ගොඩක් වෙලාවට චිත්‍රාංග අපි ළඟට එන්නටවත් අවස්ථාවක් නැහැ. ඔවුන් නිවස තුළම මේ ප්‍රශ්නත් එක්ක ගැටෙමින් විසඳුම් හොයමින් ගොඩක් වෙලාවට කල්ගත කරන පවුල් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඊට අමතරව අර රැකියාවේ ප්‍රශ්න ගෙදරට අරගෙන ඉන්නේ. ඒ කියන්නේ රැකියාවේ යම් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒවා නිවසටත් ඉබේම සමහර වෙලාවට එන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ ස්වභාවය සහ දැන් රැකියාවක් කරන කෙනෙක්ට රැකියා ස්ථානයේ විතරයිනේ තමන්ගේ තනතුරු තියෙන්නේ. ඒ රැකියා ස්ථානයේ තනතුරු ගෙදරට අරගෙන આવුවොත් ප්‍රශ්නයක් චිත්‍රාංග. එහෙම අර රැකියාවේ තියෙන ස්ට්‍රෙස් එක, රැකියාවේ තියෙන ආතතිය නිවසට අරගෙන ඒම සහ රැකියාවේ තනතුරු තමන්ගේ වෘත්තීය නිවසට අරගෙන ඒම තුලත් මේ පවුලේ තියෙන යහපත් මානසික තත්ත්වය බිඳ වැටෙන්න පුළුවන්. ඔය විදිය තත්ත්වවලින් තමයි ගොඩක් වෙලාවට අපි ළඟට උපදේශනය සඳහා පවුල්වල සමාජිකයන් පැමිණෙන්නේ. හරිම අපූර්වවට පැහැදිලි කරා. දැන් මේ භාග්‍යමිස් කියන කරුණු කාරණා එක දැන් නිවසේ ඉන්න ඔබ බොහෝ වෙලාවට කල්පනා කරනවා, මේ මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. මේ කාරණාව හරි. දැන් මේ ටිකක් වැඩිපුර පුළුල් වශයෙන් කතා කරගන්න තමයි අපි ප්‍රවේශයක් නිර්මාණය කරගන්නේ. දැන් ඔය මුලින්ම සඳහන් කරපු කාරණාව තමයි අධ්‍යාපනය සම්බන්ධව තියෙන ගැටලුව. බොහෝ වෙලාවට ළමයිට විශේෂයෙන්ම තරඟ විභාග ශිෂ්‍යත්වයේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ තරගකාරී විභාගවල මේ පීඩනය හරි ප්‍රබලයි. ඔබතුමිය කිව්වා වගේ බොහෝ වෙලාවට අම්මල තාත්තලටත් ඒ ප්‍රශ්න එනවා. ළමයිට බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්න තමයි කොහොමද සාර්ථකව විභාගයට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය. ඊළඟට අම්මල තාත්තලට තියෙන ප්‍රශ්නය තමයි බොහෝ වෙලාවට කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය. දැන් මෙතන හරි සියුම්ව පරිසමට විග්‍රහ කරගන්න ඕන. දැන් මේ විශේෂයෙන්ම ශිෂ්‍යත් විභාගෙත් එක තමයි අම්මලට මේ පීඩනේ වැඩිපුරම තියෙන්නේ. කොහොමද විභාගයක් එහෙම නැත්නම් අධ්‍යාපන තත්ත්වයකදී ඇති වෙන ස්ට්‍රෙස් එක දරුවෙක්ගේ හඳුනාගන්නේ කොහොමද? ඒක අම්මා තාත්තගේ පීඩනයක් බවට පත් නොකර කටයුතු කරන්නේ කොහොමද? ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේ චිත්‍රාංග මේ වෙලාවේදී මතු කරේ. මොකද දැන් ශිෂ්‍යත්වයේ ලියපු දරුවොත් පීඩනයකින් ඉන්න වෙලාව, අම්මලා තාත්තලාත් පීඩනයකින් ඉන්න වෙලාව. ප්‍රතිඵල එන හින්දා. ඒ නිසා දැන් මේ වෙලාවේදී අපි ශිෂ්‍යත්වයේ ලියන කාලේ ගත්තාම වැඩි වශයෙන් මේ අපි ළඟට ආපු කාලයක්. එකක් අර කලින් හොඳට වැඩ කරගෙන හිටපු දරුවා ශිෂ්‍යත්වයේ ලං වෙන්න අම්මලා කියනවා, මේක අපි කියන්නේ අම්මලාගේ විභාගය කියලානේ. අම්මලා කියනවා දැන් එන්න එන්න මෙයාගේ ප්‍රතිඵල අඩුයි. එහෙම නැත්නම් මෙයා පේපර්ස් වලට ලකුණු ගන්න ප්‍රමාණය අඩුයි. මෙයාගේ උනන්දු අඩුයි. මෙයාගේ කැපවීම අඩුයි කියලා ඒකත් එක්ක අම්මලා පීඩනයට පත් වෙලා ඉන්නවා. දරුවා පීඩනයට පත් වෙලා ඉන්නවා. මේ දරුවාව අනවශ්‍ය විදියට ප්‍රෙෂර් කරනවා. ඔයා කොහොම හරි පාස් වෙන්න ඕන, ඔයා ආරයට වඩා පාස් වෙන්න ඕන, ඔයා ආරයට වඩා ලකුණු ගන්න ඕන. එතනදී අර දැන් බොහෝ වෙලාවට අභිප්‍රේරණය කියලා දෙයක් තියෙනවනේ. මම හිතන්නේ මේ මොටිවේෂන් සහ ප්‍රෙෂර් කිරීමේ වෙනසක් හරියට අඳුනා ගන්න ඕන නේද අම්මලා තාත්තලා? අනිවාර්යෙන්ම දරුවෙකු ධනාත්මක විදියට අභිප්‍රේරණය කරනවා කියන්නේ චිත්‍රාංග දරුවට ඒ කියන්නේ කාලය කළමනාකරණය කර ගැනීම, දරුවට අවශ්‍ය ඒ කියන්නේ විෂය කරුණු එක ගොනු කර ගැනීම, ඒ වගේ දේවල් වලට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තමයි දරුවා ධනාත්මක විදියට අභිප්‍රේරණය කරනවා කියලා. කියන්නේ අපි ඒකට කියනවා ධන උපස්තම්බන දෙනවා කියලා. හැබැයි එහෙම නැතුව දරුවට ඔයා ශිෂ්‍යත්වයේ පාස් වුණොත් ඔයාට මේක ලැබෙනවා, මේ ඔයා ශිෂ්‍යත්වයේ පාස් වුණොත් ඔයාට මේක ලැබෙන්නේ නැහැ, ඔයා ශිෂ්‍යත්වයේ පාස් වුණොත් තමයි ඔයාට මේ පාසලට යන්න පුළුවන් වෙන්නේ. පවුලේ ඥාති දරුවෙක් හෝ තමන්ගේම සහෝදර සහෝදරියන් ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඉන්නවා නම් ආයෙආ වගේ පාස් වෙන්න ඕන. අයියලා කල ෆේල් වෙලා ඉන්නවනම් එයාත් දැන් ෆේල් වෙලා තියෙන්නේ, ඒ හින්දා ඔයා කොහොම හරි පාස් වෙන්න ඕන එහෙම කියලා කියන අවස්ථා තියෙනවා. ඉතින් ඔබට මතක ඇති චිත්‍රාංග පහුගිය කාලෙක ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු වෙලාවේදී මේ අයියා ගෙදරින් යන්න ගියා. මේ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය සමත් දරුවව වැඩියෙන් අගය කළා. ඒ දරුවව අගය කරමින්
අර වැඩිමලාව අපහසුතාවයට පත් කිරීම තුළ වැඩිමල් දරුවා නිවසෙන් යන්න ගියා ඒ පීඩනය දරා ගන්න බැරුව. ඉතින් එවැනි අවස්ථා තියෙනවා. ඒ වගේම මේ අර විභාගය කියන මානසිකත්වය දරුවට අනවශ්‍ය විදියට පීඩනයක් විදියට දුන්නට පස්සේ දරුවට ශිෂ්‍යත්ව පාස් වෙච්ච අයලා අක්කලා ගෙදර ඉන්නවා නම් අර පුංචි දරුවට අයලා අක්කලත් එපා වෙනවා. ඒ වගේම තමයි දෙමව්පියන් නිතරම අර තමන්ට ළඟා වෙන්නට බැරි වෙච්ච අරමුණු වලට තමන්ගේ දරුවන්ව යවන්න ඔවුන් කොහොමත් උත්සාහ කරනවා. ඒක අපේ දෙමව්පියනුත් කරා. චිත්‍රාංගගේත් එහෙමයි, මගෙත් එහෙමයි. ඒ කියන්නේ ඒක හරි ආදරණීය හැඟීමක්. මට යන්න බැරි වෙච්ච තැනට මගේ දරුවා යන්න ඕන කියන එක ආදරණීය විදියට හිතන එක චිත්‍රාංග වැරදි කියලා කියන්න අපිට බෑ. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන තැන තමයි දරුවාව අනවශ්‍ය විදියට පීඩනයට ලක් කළා. අර අපි ආත්මාර්ථකාමීත්වය මුල් වෙන්නේ මට බැරි වෙච්ච එක කොහොම හරි දරුවා ලව්වා කරගැනීමේ ආත්මාර්ථකාමී සිතුවිල්ලෙන් අපි මිදෙන්න ඕන. අපි ආත්මාර්ථකාමී වෙන්න වෙන්න අපිත් පීඩාවටපත් වෙනවා, අපේ දරුවත් පීඩාවටපත් වෙනවා. එතන තමයි දරුවා දෙමව්පියන්ගෙන් ඈත් වෙන්නට පටන් ගන්න මුල්ම අවස්ථාව වෙන්නේ. අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට මේ වර්තමානයේ මම මේ තියෙන ප්‍රශ්නයක් කියන්නේ චිත්‍රාංග, දරුවන්ට නැනස පාදන්න, නැන දෙන්න, උගන්වන්න ගොඩාක් මහන්සි වෙනවා. අර මං කලින් කිව්වා වගේ තමන්ට යන්න බැරි වෙච්ච තැනකට තමන්ගේ දරුවා යනවා දකින්න හැම අම්මා තාත්තම සතුටුයි. හැබැයි මම මේ කියන ප්‍රශ්නේ තියෙන්නේ මේ නැනවත් දරු පිරිසක් අරගෙන යන එකේ විත ඒ කියන්නේ නැනවත් දරුවන් විතරක් සමාජගත කරන්න යන එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි අහලා තියෙනවනේ මේ චිත්‍රාංග කවියකත් පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරුව කියලා. ඒ කියන්නේ ගුණ තියෙන්නත් ඕන, නැන තියෙන්නත් ඕන. අපේ රටේ නැනවතු ඕන තරම් ඉන්නවා. නැනවතුන්ගේ කිසි අඩුවක් නැහැ. මේ නැනවතුන් ළඟ ගුණවත්කම නැති එකයි දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ. එහෙමනම් අපි අපේ දරුවන්ව සමාජගත කළ යුත්තේ ගුණ නැන දෙකම තියෙන දරුවන් විදියට. මේ නැනවත් දරු පරපුරට මේ ගුණවත්කමත් අපි එකතු කරන්න ඕන. මේ ගුණ නැති නිසා, මේ ගුණ කියලා කියන්නේ ගුණධර්ම. ගුණධර්ම නැති උගත්තු අපේ රටේ දැන් ඕන තරම් ඉන්නවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ ගුණ නැන දෙකම තියෙන තරුණ පරපුරක් සමාජයට දායාද කරන්න නම් වර්තමානයේ අපේ මේ ඉන්න දරුවන්ට අපි මේ දරුවන්ගේ මනසට ගුණ නැන කියන දෙකම දිය යුතුයි. අන්න එතෙන්දී දරුවා මානසිකව පීඩාවටපත් නොවන විදියට දරුවාගේ මනස අපි කියනවා ඒක මේ කියන්නේ අපි දරුවට ආදරය දෙන්න ඕන. අපි දරුවා උනන්දු කරන්න ඕන. අපි දරුවට ගුණධර්ම කියලා දෙන්නත් ඕන. හැබැයි දරුවා අනවශ්‍ය විදියට පීඩණයටපත් නොකර ඉන්නත් ඕන. ඒක තියන්නේ දෙමව්පියන්ගේ අතේ. දෙමව්පියන් පීඩාවටපත් වෙන්නේ දරුවට අනවශ්‍ය බරක් දෙන්න ගිහිල්ලානේ. ඒ නිසා ඒක ඉතුරු කතාව තියෙන චිත්‍රාංග තව ටිකක් දරුවෝ ලොකු වුණාට පස්සේ මම අර කිව්වේ අපේ සමාජයේ ඉන්නවා කියලා මේ ගුණ නැති නැන විතරක් තියෙන කණ්ඩායමක්. ඒ අයගේ දෙමව්පියන් අද ලොකු පීඩනයකින් ඉන්නේ. ඔවුන් ලොකු මානසික ආතතියකින් ඉන්නේ. මොකද දරුවන්ගෙන් දෙමව්පියන් ගොඩක් ඈත් වෙලා. ඇයි නැන විතරයින් දීලා තියෙන්නේ? ඒ නිසා අම්මා තාත්තගේ වටිනාකම, අම්මා තාත්තගේ තියෙන ආදරය අපි කොතරම් කාර්යබහුල වුණත් අම්මලා තාත්තලා අතින් මොන විදියේ අපහසුතාවයන් ප්‍රශ්න ගැටළු වලට මුහුණ පාන්න සිද්ධ වුණත් අපිව සමාජගත කළා, අපිව මේ විදියට නිරෝගීව දරුවන් විදියට මේ කියන්නේ වැඩිහිටියන් විදියට සමාජගත කිරීමේ ගෞරවය දෙමව්පියන්ට තියෙන්න ඕන. නමුත් අද සමහර වෙලාවට අපිට දෙමව්පියන් මුණ ගැහෙනවා
දරුවන් ඉතා ඉහළ රැකියාවන්වල ඉහළ වෘතීන්වල ඉන්නේ. හැබැයි අම්මා තාත්තා ලොකු පීඩනයකින් ඉන්නවා. අම්මා තාත්තා ලොකු මානසික බිඳ වැටීමට ලක් වෙලා තියෙනවා. දැන් වුන් පසුතැවෙනවා දරුවන්ට ඉගැන්නුවා විතරයි දරුවන්ට ගුණධර්ම කියලා දුන්නේ නැහැ කියලා. ඉතින් අන්න එයයි අපි නිවැරදි කරගන්න ඕන. ඒ නිවැරදි කරගැනීමේ මාර්ගය අපිට තෙනිපෙනිත් දැන දැනත් අපි ඒක නොකර ඉන්නව නම් තමයි චිත්‍රාංග අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ දරුවන් තුළ ගුණවත්කම නිර්මාණය කිරීමේ අභියෝගය. මෙන්න මේ කාරණාවත් එක්ක හරි ලස්සන ප්‍රවේශයක් හැදෙනවා. පවුලක් ඇතුලේ පීඩනය නැත්නම් පවුලක් ඇතුලේ යම් කිසි කෙනෙක් අපි කියනවා නම් ස්ට්‍රෙස් වෙනවා නම් එතනට හරි අපූර්ව ප්‍රවේශයක් මේ නිර්මාණය කරන්නේ. අපි තවදුරටත් සෝදානම් මේ ගැන කතා බහ කරන්න. ඊට කලින් සෝදානම් වෙන කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුවැති අරුණෝදය සමගින් දැන් මේ කරුණු කාරණා ඔබ අහන වෙලාවේ ඔබ විසින් හිතනව ඇති මෙන්න මේ කියන ගුණාංගවල මම කොතනද මට කොතනද වැරදිලා තියෙන්නේ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධව ගත්තාම ඔබට වගකීමක් තිබෙනවා, යුතුකමක් තියෙනවා, සහ ඔබට යම්කිසි මිනුමක් සංවේදනයක් තියෙනවනේ මේ දරුවා පීඩනයට පත් වෙලාද නැද්ද කියන හැඟීම පිළිබඳව අදහසක් ගොඩනගා ගැනීම වැදගත්. සහ අර කියපු කාරණාවේ තියෙන වැදගත්ම සාරාංශගත දේ තමයි නැනස පාදනව වගේම ගුණවත්කම ඇති කරන්න කටයුතු කරන එක. මේ අපි කතා කරේ අධ්‍යාපනය සම්බන්ධව ඉතාම සරල අදහසක් ඔබට ලබා දුන්නේ පවුලක් ඇතුලේ මානසික සුවතාවය නිර්මාණය කිරීම සම්බන්ධව. අද අපිට මේ තියෙන කාල වේලාවත් එක්ක දැන් කතා බහ කරන්න ලෑස්ති වෙන්නේ පවුලක තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් කියන එක හරිය වැදගත්. සමහරක් වෙලාවට අම්මා තාත්තා අතර තියෙන දුර්වල සංනිවේදනය නැහැමත් නැත්නම් එය අතර තියෙන ආදරණීයභාවයේ අඩුවීමත් එක්ක දරුවන්ට පීඩනයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තෝරගත්ත එහෙමත් නැත්නම් විශේෂ දරුවෙක් දරුවෙක් සහ අම්මා තාත්තා අතර නිතර නිතර ප්‍රශ්න ගැටලු පවුලක ඉස්මතු වෙනවා නම් එතනත් ගැටලුවක් තියෙනවා. ඇත්තරම මේ භාගයේ මිස අපි ගත්තහම මේ පවුලේ එකිනෙකා අතර යම් හෝ ආකාරයක මේ සිත්‍රිදවීම් නැත්නම් අඛණ්ඩව තියෙන සිත්‍රිදවීම් ඒවායේ සමහරක් වෙලාවට සීමාවක් පාලනයක් නැති තත්ත්වයන් තියෙන්නට පුළුවන්. මේ පොදු උත්තරයක් දෙන්න පුළුවන්ද මේවට හේතු තියෙනවද? ඔව්, ඇත්තටම චිත්‍රාංග මේවට ගොඩක් වෙලාවට මේ පවුල් ආරවුල් පවුල් ප්‍රශ්න අර ඔබ කිව්වා වගේ පවුලක් ඇතුලේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් මියුචුවල් රෙස්පෙක්ට් කියන එක හරි වැදගත්. සමහර වෙලාවට අපිට යම් යම් කමිට්මන්ට්ස් කරන්න සිදු වෙනවා, කැපකිරීම් කරන්න වෙනවා. ඒ කැපකිරීම කරන්නේ සමස්ත පවුලේම යහපත වෙනුවෙන්. හැබැයි සමහර වෙලාවට මේ ඉවසීම නැතිකම නිසා, එකිනෙකාට ගරු කිරීමක් නැතිකම නිසා, එකිනෙකා ඉවසන්න බැරි නිසා දරුවන් ඉඳිද්දිත් මම සමහර වෙලාවට දකිනවා දෙන්න දෙපැත්තට වෙන් වෙන්න මේ උත්සාහ කරන තැන්. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ දරුවන් ඉන්නව නම් අපි නොගැලපෙන තැන් ගලපගෙන ඉන්නට උත්සාහ කිරීම තමයි හොඳම දේ කියන එක තමයි මගේ නම් යෝජනාව. මොකද අම්මලා තාත්තලා ප්‍රශ්න ගැටලු ආරවුල් එක්ක දෙපැත්තට වෙනකොට ඒ දරුවන්ට ඇති වෙන පීඩනය කොතරම්ද කියන එක මම මගේ වෘත්තීය ජීවිතය තුළ මට ඕනෑ තරම් සායනික අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ පවුලක් ඇතුලේ අපි කිසිම කෙනෙක් 100%ක් ගැලපෙන්නේ නෑ චිත්‍රාංග. චිත්‍රාංග බලාපොරොත්තු වෙන්නත් එපා 100%ක් ගැලපෙන කෙනෙක් ඔබට හමු වෙයි කියලා. මට 100%ක් ගැලපෙන කෙනෙක් හම් වෙලා නැහැ. මම කරන්නේ මම මගේ මහත්තයාත් එක්ක ජීවිතේ ගලප ගන්නවා. නොගැලපීම් ගලපාගෙන ජීවත් වෙන එක තමයි අපි කරන්න ඕනේ. මම මේ කියන්නේ අපි හැමෝටම එහෙමයි කියන එකට මම මේ අපි දෙන්නගෙන් උදාහරණ දෙක ගත්තා. එතකොට චිත්‍රාංග අපිට පුළුවන් අපිට ඕනම ප්‍රශ්නයක් අභියෝගයක් එන තැනකදී
මේ අපි දෙන්නාගේ නොගැලපීම් ගලපාගෙන සමහර වෙලාවට ඒ කැපකිරීම කරන්න වෙන්නේ සාමියට වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කැපකිරීම කරන්න වෙන්නේ බිරිඳට වෙන්න පුළුවන්. හැබැයි ඒ කැපකිරීමක් කරා කියලා අපි ළඟ පසුතැවීමක් ඉතුරු වෙ නොවිය යුතුයි. ඒ කමිට්මන්ට් එක අපි දෙන්නේ අපේ පවුලේ යහපත උදෙසා, අපේ පවුලේ සතුට උදෙසා, අපි කියන සංකල්පය. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කළ යුත්තේම මේ නොගැලපෙන තැන් ගලපගෙන ජීවත් වීමට මිසක් ගැලපෙන්නේ නැහැ කියලා අපි ඉවත්ව යන එකට නෙමෙයි. ඒ නිසා මට චූටි වෙලාවක් දෙන්න ඒ ගැන ගැලපිලි නොගැලපිලි කියලා වර්තමානයේ බොහොම අපූර්වට තාරුණ්‍යේ කවියෙක් ඉන්නවා, ශෂික සඳීප් කියන තරුණ කවියා. ඔහු කවියක් අරගෙන තියෙනවා. සිනිඳු සුසිනිඳු කෝල සඳවත දැවෙද්දී රැස් වලින් නිරක සඳක් අහසින් බැස ගියේ නැහැ රිදුම් දුන්නත් කිසිම විටක. යන්න යන එක නොවේයි පිළිතුර මගින් හැරිලා ඉතින් දුරක ගලප ගත්තා මිසක ගැලපුණ තැන් ලොවේ හරි අඩුයි මැනික. ඉතින් ඕක පවුල ඇතුලේ විශේෂයෙන්ම සායම් පුරුෂයා සහ බිරිඳට කියලා මේ කතාව මම මේ කියන්නේ මේ කවියේ තියෙන අන්තර්ගතය අරගෙන ගැලපෙන තැන් හරි අඩුයි මැනික. හැබැයි අපි ගලපගෙන ජීවිතේ ඉස්සරහට යමු කිව්වොත් ඒ පවුලේ ආදරණීය බව රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මම යෝජනා කරන්නේ. හරි ලස්සනයි මේ කවියත් එක්ක තියෙන වචනවලින් ඒක ඔබේ හදවතට බොහොම සමීපව දැනෙනවා ඇති. මට පේන්නේ මේ කාරණාවෙත් මතුවෙන දෙයක් තමයි ගුණවත්කම කියන එක. අනිවාර්යයෙන්ම කලින් කාරණාවෙදිත් අපි අධ්‍යාපනය සම්බන්ධව කතා බහ කරද්දිත් මතුනේ ගුණවත්කම. ඊළඟට පවුලක තියෙන සංනිවේදනයේදී අර කියන ඉවසීම වෙන්න පුළුවන් මේ හැමතැනකම තියෙන ගුණවත්කම. දැන් මේ මානසික වශයෙන් උපදේශනයක් ගන්න වෙන කෙනෙකුට ගුණවත්කම ඇති කරගන්න කියලා ඔබතුමියන්ලා උපදෙස් දෙනවා ඇති. එතකොට කොහොමද මේකට යම් කිසි පුහුණුවක් ඇති කරගන්න ලබා දෙන උපදෙස? අනිවාර්යයෙන්ම චිත්‍රාංග, දැන් අපි මේ දේවල් අපි ළඟට ආවහම අපිට කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මේ දේවල් කරන එකේ තමයි වැදගත්කම. දැන් උදාහරණයක් විදිහට මේ ඉවසන්න කියලා ඔන්න කියනවා. හැබැයි කෙනෙකුට මේක එකපාර කරන්න බෑනේ. සමහරක් වෙලාවට මේ ඉවසීම නැති වෙලා ඔක්කොම ප්‍රශ්න උනාට පස්සේ තමයි මතක් වෙන්නේ ඉවසන්න තිබුණා නේද කියලා. එතකොට මම ඒකට පුංචි උදාහරණයකින් අපි මේ පැහැදිලි කරන්නම් මේ කතාව. දැන් ඔන්න අපි ළඟට එනවා කියලා හිතමුකෝ මොකක් හරි පවුල් ආරවුලක් අරගෙන. දැන් චිත්‍රාංග මම අර කලිනුත් කිව්වා සමහර වෙලාවට මේ අපේ මනස පිළිබඳව අපේ මානසික තත්ත්වය යම් ගැටලුකාරී තත්ත්වයකට අපි මානසික පීඩනයකට පත් වෙනවා කියලා වර්තමානයේදී ප්‍රශ්නයක් වෙන තැනකදී අතීත ප්‍රශ්න සියල්ලම ඒකට එකතු කරලා අරගෙන එනවා. ඒ කියන්නේ අපි හිතමු ප්‍රශ්නය X කියලා. එතකොට X කියන ප්‍රශ්නය මතුවෙන තැනදී එක්ස්ට විසඳුමක් හොයන තැනදී දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම ABCDEFGH ඔක්කොම අරගෙන එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක්ස් තැන. එතකොට අන්න අර අපි කියන ඉවසීම ගැන අපි කතා කරනවානේ. එතකොට අපි කියනවා දැන් අපි එක්ස් කියන ප්‍රශ්නයට මොකද්ද හේතුව? එතකොට මේ ප්‍රශ්නය විසඳගන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? මේක බුදුගහමෙත් හරි අපූර්වට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්‍රාංග. දුක, දුකට හේතුව, දුක නැති කර ගැනීම, දුක නැති කර ගැනීමේ මාර්ගය. එතකොට අපිත් කතා කරනවා මොකද්ද මේ ප්‍රශ්නය? ප්‍රශ්නෙට හේතුව මොකද්ද? ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳ ගැනීමේ මාර්ගය මොකද්ද? ඒ කතා කරන කතාවේදී ඔන්න අපි පුංචි අවස්ථාවක් දෙනවා. හරි, දැන් මේ ප්‍රශ්නය X නම් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි ලොකුම අභියෝගය තියෙන්නේ ABCDEF මේ X වලට ගේන එක. එහෙනම් ඊළඟ සැසියට ගෙන්න ගන්නකම් අපි දෙන්නටම යෝජනාවක් කරනවා. ඔබ දෙදෙනාට දෙන්නා ඉවසීමෙන් සහ ගරු කිරීමෙන් ඉදිරි සැසියට එනකම් ඉවසීමෙන් ඉන්න ඕන මේ අර ABCDEF ගැන කතා කරන්නේ නැතුව කියලා. අපි යෝජනාවක් කරනවා ඔබට ඒක කරන්න පුළුවන්ද කියලා. මොකද චිත්‍රාංග අර
අවශ්‍ය ප්‍රශ්නයට විසඳුමක් හොයන්නට අනවශ්‍ය දේවල් නම් දිගින් දිගටම ඇදලා ගන්නේ. ඒ ඇදලා ගන්න දේවල් එක සතියක් මේ ඊළඟ සැසියට එනකන් කතා නොකර ඉන්නවත් ඉවසීමක් නැත්නම් ඒ දෙන්න කොහොමද ජීවිත කාලෙම ඔය ටික කතා නොකර ඇදගන්නේ නැතුව ඉස්සරහට ගමනක් යන්නේ? අන්න ඒ පුහුණු ඇති කරන්නට, ඒ විනය ඇති කරන්නට, ඒ ගැටලුවට විසඳුමක් ඔවුන් තුලින්ම සොයා දෙන්නට තමයි අපි අර ඒ වගේ තියෙන ටෙක්නික්ස් අපි භාවිතා කරන්නේ මේ උපදේශන සැසියන් ඇතුළේ. ඔන්න මේ අද පවුලක් ඇතුළේ මානසිකත්වය කොහොමද මේ ඇති කරගන්නේ? සමහරක් වෙලාවට අම්මා තාත්තා දරුවෝ මේ සියලු පාර්ශ්ව ඇතුළේ ඇතිවෙන්න පුළුවන් බලපෑම් ගැටලු ගැන තමයි අපි කතා බහ කළේ. එනිසා ඔන්න ඔබට අවස්ථාව තියෙනවා යම්කිසි ප්‍රවේශයක් ගන්න. අර අද දවස් සාකච්ඡාවේ තියෙන වැදගත්ම කාරණාව තමයි ගුණවත්කම. තමන් ළඟ තියෙන ගුණවත්කම් ඇති කරගන්න, මේ කියන කරුණු කාරණා එකතු කරගන්න කියන ආදරණීය මතක් කිරීම ඔබට කරනවා. බොහෝම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මේ සුවති අරුණෝදයත් එක්ක එකතු වුණේ ආචාර්ය භාග්‍ය අභයසිංහ මහත්මිය. අයිබෝන් ඔබතුමියට ඔබතුමිය කරන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ සභාපතිනිය විදිහට ඇය කටයුතු කරනවා. අපි තවත් දවසක එකතු වෙලා කතා බහ කරමු. මේ කතා බහ කරන්න ඔබේ ජීවිතයේ සාමාන්‍ය එදිනෙදා ප්‍රශ්න, ඒ ප්‍රශ්න ගැටළු වලට විද්‍යාත්මකව උපදේශයක් ලබා දෙන්න තමයි අපේ බෑයම රැඳිලා ඉන්න අරුණෝදයත් එක්ක අද දවසේ ඔබට සමීප කරන්න ඉතාම වටිනා කියන දේවල් බොහෝමයක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා.